සුබ මධ්‍යහනක් හයිටියෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඉරානය ඉතාලිය සහ දකුණු කොරියාවෙන් රටට ඇතුළු වීම තහනම් විරෝධායනයට අද සිට තවත් මධ්‍යස්ථාන දෙකක් කොරෝනා දෙදෙනා ඇසුරු කළ අය ගැනත් පරීක්ෂණ වස්නාහිර සියලු පෙරපාසලුත් වසා දැමේ යපුර සිසුවාගේ උපාධි සිහිනය බොඳ කළ ජෙස්ටීන් 15කට පන්ති තහනමක් අපේක්ෂකයන් තෝරා ගැනීමේ වගකීම ජනතාවගේ අතේ තමයි සම්පූර්ණ වෙන්නේ හොඳ අපේක්ෂකයෝ තෝරන එක පක්ෂවල වගකීමක් ඉන්දියාවේ පළමු කොරෝනා මරණය වාර්තාවෙද්දී කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා ඉරානය ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන මගීන් මෙරටට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. හෙට සිට සති දෙකක කාලයක් මෙම රටවල සිට මෙරටට මගීන් රැගෙනීමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම්වලට දැනුම් දුන් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. මේ අතර සියලු විශ්වවිද්‍යාල අද සිට සති දෙකක් වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. පවතින කොරෝනා වෛරසයේ තියෙන සෞඛ්‍යමය තත්ත්වය හේතු කොටගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තීරණය කරලා තියෙනවා දකුණු කොරියාවේ ඉරානයේ ඒ වගේම ඉතාලියේ සිට පැමිණෙන ගුවන් මගීන් සහිත ගුවන් යානාවලට මේ ලංකාවේදී මගීන් ගොඩ බැස්වීම නතර කරන්න. මේ රටවල් තුනින් එන මගීන් මේ 17 වෙනිදා සිට සති දෙකක් කාලයක් දක්වා ලංකාවේ ගොඩ බැස්වීමට අවසර ලැබෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒ රටවල් වල සංචාරය කරලා තියෙනවා එහෙනම් ඒ අයටත් ගොඩ බැස්වීමට අවසර ලැබෙන්නේ. විදේශවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට අද සිට තවත් මධ්‍යස්ථාන දෙකක් සූදානම් කර තිබෙනවා. දියතලාව සහ කහගොල් යන ප්‍රදේශවල මෙම මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන් රසිල්වා මහතා පවසනවා. රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය මේ වන විටත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා මෙරටට පැමිණෙන පුද්ගලයන් සහ රටේ සියලු ජනතාව සහාය ලබා දිය යුතු බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නේයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවක රටේ සියලු ජනතාව ජාතික වගකීමෙන් කටයුතු කළ යුතු බවයි රජය දන්වා සිටින්නේ. කොරෝනා ආසාදිත පුද්ගලයන් දෙදෙනා ඇසුරු කළ අය ගැනද විමර්ශන ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ ඒ පිළිබඳව යුද හමුදාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු ලබා ගන්නා බවයි. මේ අතර බස්නාහිර පළාතේ සියලුම පෙරපාසල් තාවකාලිකව වසා දැමීමට එම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කළා. පෙරපාසල් නිවාඩු ලබා දීම සහ නැවත ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රජයේ පාසල් සඳහා නිකුත් කරනු ලබන නියෝගවලට අදාළව සිදු කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ. පසුගිය දින 14ක් තුළ ඕන ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව විමසා බැලීමක් දැන් සිදු කරගෙන යනවා. ඔවුන් කියපු හෝටල් වෙන්න පුළුවන් වෙනත් ස්ථානයක් වෙන්න පුළුවන් ඒ සියලුම ස්ථානවල ඉන්න අය කෙරෙහි දැන් මේ වන විට සොයා බැලීමක් අපි සිදු කිරීම ආරම්භ කළා කියනවා. අපි බොහෝ දෙනා පිළිබඳ කරුණු සොයාගෙන මේ ඒ අය තුළ යන පසු විතරමක් කිරීම දැන් අපි කරගෙන යනවා. ඒ වගේම එයාට අවශ්‍ය උපදෙස් ලබා දීමත් මේ වන විට සිදු කරලා තියෙනවා. මේ අතර කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවද කැනඩා අග්‍රාමාත්‍යවරයාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් ඔහු සුවෙන් සිටින බවත් එරට වාර්තා සඳහන් කරනවා. මේ වන විට වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1016ක්. ගෙවුණු පැය 24 තුළ කොරෝනා රෝගීන් 15113 දෙනෙකු වාර්තා වෙනවා. ඒ වගේම මරණ 1016ක් වාර්තා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ගෙවුණු පැය 24 තුළ අලුතින් ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව 2651 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලි බලධාරීන් මේ වන විට ඔවුන්ගේ සෞඛ්‍ය සේවා පුළුල් කරලා තියෙනවා. මුළු ඉතාලියම අවදානම් කලාපයක් බවට පත් කරලා තියෙන මේ මොහොතේ සියලු නගරයක් නිරෝධායන මධ්‍යස්ථාන බවට ඉතාලි රජය මේ මොහොතේ පත් කරලා තියෙනවා. මම ශ්‍රීමාල් පතිරාජය සුවඳින් රූපයිනේ විශේෂ වාර්තාකරු ඉතාලියේ පාර්මා නගරයේ සිටි. වෛරසය රටවල් 127කට ව්‍යාප්ත වී තිබෙනවා. මියගිය සංඛ්‍යාව 4979ක්. 134,702කට වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඉරානයෙන්ද නව කොරෝනා මරණ 75ක් වාර්තා වෙනවා. ඒ අනුව එරටින් වාර්තා වෙන සම්පූර්ණ මරණ සංඛ්‍යාව 429ක්. චීනයෙන් නව ආසාදිතයන් 8 දෙනෙකු හමු වී තිබෙනවා. ඉන්දියාවේ පළමු කොරෝනා මරණයද වාර්තා වුණා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ. ඉන්දියාවෙන් මෙවන විට කොරෝනා ආසාදිතයන් 74 දෙනෙකු හමු වී තිබෙනවා. මේ අතර නේපාල රජය එවරස්ට් කඳ තරණය කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා. මේ මස 14 වනදා සිට අප්‍රේල් 30 දක්වා සියලු කඳු නැගීමේ බලපත්‍ර අවලංගු කරන බවයි නේපාල රජය නිවේදනය කළේ. යුරෝපීය ඇමරිකාව සහ ආසියානු රටවලින් පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමටද අර්ජන්ටිනාව පියවරගෙන තිබෙනවා. ඒ එරටින් ආසාදිතයන් 31 දෙනෙකු හමුවීමත් සමගයි. වෙනිසුලාව වෛරස ආසාදනය අවම කිරීමට මුහුණු ආවරණ සිය ගණනක් බෙදා හැර තිබෙනවා. කටාර් රාජ්‍යයේද සියලු පාසල් වසා දමා තිබෙනවා. දේවස්ථානද සති දෙකක කාලයකට වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. ලබන සඳුදා සිට ප්‍රංශයේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාලද තාවකාලිකව වසා තබන බව එරට ජනාධිපතිවරයා සඳහන් කළා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙකුට අද පස්වරු 4ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අභිභාචනාධිකරණය නියෝග කළා. පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එස් පදුමනාපන් සහ ඉන්දික සමන් කුමාර අනෙක් 3 දෙනයි. ඔවුන්ගේ පැමිණීම වාර්තා කරන ලෙස අභිභාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයාටද නියෝග කළා. රිට් පෙත්සම සලකා බලන තෙක් සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට අභිභාජනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙතද නියෝග කළා. ඉදිරි ක්‍රියාමාර්ග ලබන අඟහරුවාදා දිනේදී ගැනීමටයි නියෝග කෙරුණේ. මෙන්න නැවතත් එම ප්‍රවෘත්තිය. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙකුට අද පස්වරු 4ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අභිභාජනාධිකරණය නියෝග කළා. පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එස් පදුමනාපන් සහ ඉන්දික සමන් කුමාර අනෙක් 3 දෙනයි. ඔවුන්ගේ පැමිණීම වාර්තා කරන ලෙස අභිභාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයාටද නියෝග කළා. රීට් පෙත්සම සලකා බලන තෙක් සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට අභිභාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙතද නියෝග කළා. ඉදිරි ක්‍රියාමාර්ග ලබන අඟහරුවාදා දිනේදී ගැනීමටයි නියෝග කෙරුණේ. කටකතාවලට රැවටී අනවශ්‍ය පරිදි කඩිබුණියේ භාණ්ඩ මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නැති බව යුද හමුදාපති ලොතිනෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා. ජනතාව අනිසිබියක් ඇති කරගත යුතු නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. මහජනතාව විශාල වශයෙන් සුපර් මාකට් නැත්නම් කඩවලට ගිහිල්ලා මේ අවස්ථාවේදී බඩු ගන්න උත්සාහ කරනවා. එක පාට මේ ආකාරයෙන් විශාල වශයෙන් එක දිනකදී ගන්න ගියාම ඒ සුපර් මාකට් වල කඩවල බඩු ඉවර වෙනවා. එතකොට හිතනවා මේ බඩු හිඟයක් වෙනවා කියලා. ඉතින් මේ අනවශ්‍ය තැති ගැනීමක් ලක් වෙන බව අතිගරු ජනාධිපති එවැගේම අපේ සන්නද්ධ සේනාධි නායකයා මට මේ අවස්ථාවේ දැනුම් දෙන්න කියලායි කිව්වා. බඩු හිඟයක් එන්න හේතුවකුත් නැහැ. කවුරු හරි කියලා තියෙනවා මම හිතන්නේ ගෙවල් වල නිරෝධායන කටයුත්තකට යොදවනවා කියලා. ඒ වගේ දෙයක් හින්දා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කිසිම බලාපොරොත්තුවක් රජයේ මේ අවස්ථාවේ එහෙම දෙයක් නැහැ. මේ ආකාරයෙන් අනවශ්‍ය බියක් ඇති කරගෙන ගිහිල්ලා විශාල වශයෙන් බඩු ගන්න උත්සාහ කරන්න එපා කියලා අපි කාරණිකව ඉල්ලනවා. ඉතින් එහෙම යම් කිසි හදිසි සත්‍යයක් තියෙනවා නම් කලින්ම පෙර දැනුම් දීමක් කරන්න රජය විසින් කටයුතු කරන බවත් අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. රටේ පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු බවත් ඉන්ධන හිගයක් පවතින බවට අනියත බියක් ඇතිකරග නොගන්නා ලෙසත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා දැනුම් දෙනවා. ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය අපි ඇනෝම් කරලා අපිට ලැබෙමින් පවතිනවා. අපි ළඟ දැනට අදාළ ඉන්ධන තොග අපි සතුව තියෙනවා. ඉතා වගකීමෙන් කියනවා ඉන්ධන සම්බන්ධය කිසිදු කලබලකාරී තත්ත්වයක් ඇති කරගන්න ඕනේ. අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. පොලිමේ ඉන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ දැන්දි පුරවල තියාගන්න ඕන නම් ඒකත් අපි කැමතියි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ශිෂ්‍යයෙකු වෙත ටයරයක් තල්ලු කර අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සිසුන් 6 දෙනෙකුද මීට ඇතුළත්. මේ අතර නවක වදේ තුලින්
පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට විශ්වවිද්‍යාල ඇතැම් ශිෂ්‍ය සංගම් උත්සාහ දරන බව නවකවද විරෝධීන් පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. දේශපාලනයක් අදාළ නැහැ අපිට. මගේ එකම ඉල්ලීම තියෙන මේ සහෝදර ශිෂ්‍යයන්ට නවකවාදයක් නොදී තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගන්න ඉඩ දෙන්න කියන එක තමයි. එහෙම නැති වුණොත් ඒ සියලුම සිද්ධි වලට අදාළ නීතිමය පිරා අපි ගන්නවා. රැකික කියන්නේ මේ කවුරුත් හිතන තරම් සුන්දර දෙයක් නෙමෙයි. රැකිකේ තියෙන ප්‍රධාන සංකල්පය තමයි මේ බැච් ෆිට් එක කියන්නේ. මේකේ බැච් එකට එකඟ වෙන එකම මතය කාගේද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. මේක බැච් එකේ බහුතරයේ මතය නෙමෙයි. නවකවාදය කරගෙන යන මේ දේශපාලනට සම්බන්ධ ඒ අයගේ මතය තමයි මේ බැජ් එක තුලම යන්නේ. ඔවුන්ගේ මතය අනික් අය වෙත ආරෝපණය කරන ඊට අවනත නොවන කොන්ද පණ තියෙන සිසුන්ට මේ අය මේ අලයන් කියලා අහං අඩු ගහනවා. ඒකෙන් බේරෙන්න ඕන නම් මේ අයට මේ දේශපාලන උද්ඝෝෂණ වලට දේශපාලන තව පටු අරමුණු වෙනුවෙන් මෙයාලට මේ සම්බන්ධ වෙන්න වෙනවා මේ මෙයාලගේ මේ වැඩ කටයුතු වලට. ලංකාවේ කැම්පස් වල ඉන්න ළමයි 120,000කට අධික ප්‍රමාණයක් මේ වෙන විට. නමුත් මේකෙන් 97%ක ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම නවකවාදයට විරුද්ධයි. නමුත් ඒ අයට කරගන්න කිසිම දෙයක් නැහැ. ඒතර මානසික රෝගීන් කවුත් නිවැරදි මේ නවකවාදය ලබා දෙන පිරිස. කට වචනෙන් කියලා පෝස්ටර් බැනර් ගහලා නවකවාදයේ විශ්වවිද්‍යාලයක් තුල නවත්තන්න බෑ. මොකද ශිෂ්‍ය එකමුතුව කියන එක ඇත්තටම විශ්වවිද්‍යාලයක් තුල ඉතා දැඩිව තියෙනවා. හොඳ පැත්තටත් තියෙනවා නරක පැත්තටත් තියෙනවා. නරක පැත්ත තමයි නවකවාදය කියන එක. ශිෂ්‍යකමුතුව හැදෙනවා නවකවාදයේ. ඒ වුණාට ඒ හැදෙන්නේ වාමාංශික පටු අරමුණු සඳහා. මෙච්චර කල් ශිෂ්‍ය සංවිධාන තිබිලා තියෙනවා. නිතරම කියන දේ තමයි නවකවාදයට අපි විරුද්ධයි. නවකවාදයට අපි සහයෝගය ලබා දෙන්නේ නැහැ කියලා. ඒත් අපි ප්‍රසිද්ධියේ අභියෝග කරන්න කැමති ඔබලා නවකවාදයට සහාය දෙන්නේ නැත්නම් ඒ සඳහා සුදුසු සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා. ප්‍රසිද්ධ මාධ්‍යයේ ආවට ගියාට වගකීමක් නොමැතිව ප්‍රකාශ නිකුත් කරන වඩා නිවැරදි සාක්ෂි සහිත ඔප්පු කරන්න පුළුවන් නම් ඔයාලා නවකවාදයට විරුද්ධයි කියලා අපිත් කැමති ඔයාලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. විවෘත ආරාධනයක් කරන්නත් කැමති සියලුම ශිෂ්‍ය සංවිධාන වලට අපිත් එක්ක එකතු වෙන්න. කැම්පස් එකට ඇතුළු වුණාම දෙමාපියෝ ළමයා බාර දෙන්න තැනට විතරයි එන්නේ. ඊට පස්සේ අවුරුදු 4 ගෙවිලා ගිහලා අන්තිම ඩිග්‍රී ගන්න කන්වොකේෂන් එකට තමයි දෙමාපියෝ සහභාගී වෙන්නේ. එහෙම වෙන්නේ නැතුව දෙමාපියෝ පස්සෙන්ම ඉන්න ඕනේ මේ දරුවන්ගේ. දරුවන්ගේ පස්සෙන්ම දෙමාපියෝ ඉන්නවා කියන්නේ දරුවා වැරදි මගකට වාමාංශික අදහස් තියෙන පෙරටුගාමී අදහස් තියෙන දේශපාලන පක්ෂවල පටු අරමුණු සඳහා යොමු වෙන්නේ නැහැ. ඒ නිසා දෙමාපියන්ට කරන විශේෂ ආරාධනය ඔබට පුළුවන් අයුරින් සහයෝගය දෙන්න. මෙම නවකවාදය කියන සංකල්පය විශ්වවිද්‍යාලවලින් අතුගාලා දාන්න. අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී බස් රථයක් ගිනි ගැනීමට ලක් වුණා. ඉන් කිසිවෙකුටත් හානි සිදු වුණේ නැහැ. මාකුඹුර සිට ගාල්ල දක්වා දහවනිමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුකොපබෝගී බස් රථයකුයි මෙලෙස හදිසියේ ගිනි ගැනීමට ලක් වුණේ. කහතුඩුව පොලිස් වසමට අයත් 3.6 එල් කණුව අසලදී අනතුර සිදු වුණා. පොලිස් විශේෂකාර්ය බලකා ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මීට පෙරද දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සුකෝපභෝගී බස් රථයක් ගිනි ගැනීමට ලක් වුණා. ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රටට අවශ්‍ය අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීමේ වගකීම ඇත්තේ දේශපාලන පක්ෂවලට නොව ජනතාව සතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පිරිසිදු ජනතා නියෝජිතයෙකු තෝරාපත් කර ගැනීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය ඉදිරිපත් කළ නිර්ණායකවලට මහජන නියෝජිතයින් අත්සන් තැබීම මෙහිදී සිදු කෙරුණා. ජනතාවගේ අදහස අනුව නව නිර්ණායක කිහිපයක්ද ඊට ඇතුළත් කර තිබෙනවා. පෙරේතයාගේ හැටියට තමයි විමාන කියලා. ජනතාවගේ හැටියට තමයි මන්ත්‍රීවරු වෙන්නේ. ජනතාව හොඳට හැසිරුන්නේ නැත්තම් දේශපාලනඥයෝ රණින් අදලා රිදියෙන් වැඩ දාලා කිරෙන්නාවල ගන්න බෑ. ජනතාවත් බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීවරුගෙන් අරක් කරලා දෙන්න. සුසුකන් නැතුව මේකට යන්න. අපේ ගමට තමයි මේක දෙන්නේ. අරගොල්ලන්ට දෙන්නේ මේ පක්ෂයගේ ආරක්ෂා කපලා අපට ආරක්ෂා දෙන්න. අපි කොහමද පිරිසිදු මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. අපි හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනඥයෝ නිලධාරීනුත් විතරයි හරියට ඉන්නෝ. ජනතාව දේශපාලනඥයන් සහ නිලධාරීන් මෙහෙවන්න ඕන. ජනතාවගේ අතේ තමයි සම්පූර්ණ වැඩේ තියෙන්නේ. හොඳ අපේක්ෂකය තෝරන එක පක්ෂවල වකීමක් නෙවෙයි. ජනතාවත් බල කරන්න ඕනේ. නරක මිනිසු දැම්මොත් අපි එයාට නෙවෙයි තමතුලා පක්ෂයටම දෙන්නේ නැහැ කියන්න ඕනේ. ඒක කියන්නේ ජනතාවගේ අතේ තමයි බලේ තියෙන්නේ. ඉන්දර මිල සහනය සෑම අංශයකින්ම ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ බව කියා සිටියේ. අනිවාර්යයෙන්ම අපි මේ සහනය ජනතාව අතරට දෙනවා. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා සමග අපි සාකච්ඡා කරා. දැන් කැබිනට් මණ්ඩලයටත් මම මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළා තිබෙනවා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ ස්ථාවර මිලකට පවත්වාගෙන යෑම. ඒ ස්ථාවර මිලට ගැලපෙන ආකාරයට බස් ගාස්තු, ත්‍රිවිල් වල ගාස්තු,
එවැගේම ප්‍රවාහන ගාස්තු ඒ සියල්ල සකස් කළ යුතු වෙනවා. අපි යම් අඩු කිරීමක් කරනවා නම් කරන්නේ ඒ සියල්ල සැලසුම් කරගෙන අපි අඩු කිරීම කරනකොට ඒ සියලු අංශ වලින් ඒක බෙදිලා යනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුඩුපලේ පියවර දෙක යටතේ ගුවන් මගී පරයන්තයක් ඉදිකිරීමට ගිවිසුම් අත්සන් තැබුණා. ඒ ගුවන් තුඩුපල හා ගුවන් සේවා සමාගම හා තායිසේ සංස්ථාව අතරයි. මෙරට ගුවන් තුඩුපල දිනෙන් දින කාර්යබහුල වීම හා ගුවන් මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ධාරිතාව පුළුල් කිරීමේ අරමුණිනුයි මෙම පරයන්තය ඉදිකෙරෙන්නේ. අති නවීන පහසුකම් සහිතව නව පරයන්තය ඉදිකෙරෙන බව ගුවන් තුඩුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කළා. ගිවිසුම යටතේ ජපන් යෙන් බිලියන 41කට අධික මුදලක් සහ රුපියල් බිලියන 35කට අධික මුදලක් ඉදිකිරීම සඳහා වැය කෙරෙනවා. ව්‍යාපෘතිය මාස 36ක කාලයක් තුළ අවසන් කිරීමට නියමිතයි. මේ ඇග්‍රීමන්ට් එක සෙල්ලම අස්සම් කරේ 2012 වර්ෂයේ මාර්තු 28 වෙනිදා. මේ සම්බන්ධයෙන් ප්‍රථම මුල්ගල තැබීම සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් 2014. එතැන් සිට නව රජයේ පැමිණෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිම කටයුත්තක් සිදු වුණේ නැහැ. එදා පටන් ගත්තා නම් ගිය විදිහට 2018 වර්ෂයේ වෙනකොට මේ පර්යාන්තය සාදා අවසානයි. දැන්ට තියෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගීන් සංඛ්‍යාව සාමාන්‍ය විදිහට ගත්තොත් මගීන් සංඛ්‍යාව මිලියන 6.9කට තමයි මේක හදලා තියෙන්නේ. නමුත් දැන් අද වෙනකොට මිලියන 10.9ක් පැසෙන්ජර්ස්ලා වසරකට මේක පාවිච්චි කරනවා. මේ සංචාර කර්මාන්තයේ දියුණුවත් එක්ක තව වසර 3ක් යනකොට බිලියන 20ක් මේ එන්න පටන් ගන්නවා මේ රටට. ඒ අනුව මෙවැනි පරියන්තයක් රටේ පැමිණීම රටේ තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. සිසු පාර්ලිමේන්තුව වැඩසටහනක් මිලාගිරියේ ශාන්ත පෞලු බාලිකා විද්‍යාලයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පතිනි සුමේදා ජයවීර මහත්මිය සහ ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. සිසු පාර්ලිමේන්තුව සමාජිකයන් සඳහා තිළිණ පැළඳවීම අමාත්‍යවරයා අතින් සිදු වුණා. හිටපු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රචිත ෆැමිලි ලෝ හෙවත් පවුල් නීතිය ග්‍රන්ථයේ ලිදැක්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහතුරුන් ඇතුළු ආරාධිතයන් ඊට එක්ව සිටියා. මෙම ග්‍රන්ථය පවුල් නීතිය පමණක් නොව පෞලික සුරක්ෂිත භාවය ගැනද අවධානය යොමු කරමින් රචනා කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. ආහාර හා ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදකයන් නැගීමේ හමුවක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවසායිකයින් සහ නිෂ්පාදන හඳුන්වාදීමද මෙහිදී සිදු කෙරුණා. සමසමාජ එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්තුවා. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. www.itnnews.lk